iFocus Theater. Put it down. It's your finger that's pulling this trigger. You messed with the wrong family. Tomb Raider. දශකයකට වැඩි කලක් පරිගණක ක්‍රීඩා ශේෂ්ත්‍රය තුළ ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසාවෙන්ම 2001 වර්ෂයේදී ප්‍රථම වතාවට Tomb Raider යන නාමය සිනමාලෝව ආක්‍රමණය කිරීමට පෙළඹුණා. ඒ සයිමන් වෙස්ට් විසින් අධ්‍යක්ෂණය කළ ලාරා ක්‍රොෆ්ට් Tomb Raider සිනමා නිර්මාණය හරහායි. එයින් ලද සාර්ථකත්වයෙන් 2003 වර්ෂයේදී දෙවන චිත්‍රපටයකුත් එළිදැක්වීමට නිෂ්පාදකීන් කටයුතු කරනු ලැබුවා. A Tomb Raider, The Cradle of Life, Cinema Kutiyai. දීර්ඝ නිහඬියාවකට පසුව Tomb Raider හි නවතම සීමාවටය ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙනවා. පුරාවෘත්ති වල සඳහන් වන ආකාරයට හින්කෝ කියන පළමු ජපන් රජිනිය අඳුරු මායාවන්හි ආනුභාවයෙන් තමන්ගේ අධිරාජ්‍ය පාලනය කරපු බලවත් මන්ත්‍රකාරයක්. මිනිසුන් වශී කරගෙන හිත පාලනය කිරීමට පවා ඇයට හැකියාව තිබිලා තියෙනවා. ඇයගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්‍යසනය පතුරව හරින හැකියාව ඇයට තියෙනවා. මේ හිම්කෝ රැජින හැලින්ගේ මරණේ මාතාව ලෙසයි. ඇයගේ හැම කතාවක්ම අවසන් වී ඇත්තේ රුධිර ගංගා ගලා යෑමෙන්. අවසානයේ ඇයගේ මේ රුධිර වැගිරීම අවසන් කළේ ඇයගේම ජෙනරාල්වරු විසින් ඇයව පැහැරගෙන ගොස් යක්ෂයන්ගේ මුහුදේ මනුෂ්‍ය වාසයක් නැති යමටායි කියන දූපතේ වළදවීමකින්. මේ දූපතේ පිහිටි කඳුකර පතුලක ඇගේ නෂ්ටාවශේෂ වළදමා තිබෙනවා. නමුත් අතිශය ඉපරණි රහසිගත සිතියමකට අනුව මෙම හිමිකෝ රැජින සිය ශාපය ඉවත් කර ඇයව නිදහස් කරන තෙක් බලා සිටින බව තිබූ සටහනක් නිසා එක්තරා පුද්ගලෙක් මේ අභිරහස් දූපත සොයා වසර ගණනාවකට පෙර පිටත් යනවා. මේට මූලික හේතු වන්නේ ඒ වන විටත් හිම්කෝ රැජිනගේ සොහොන් යුග විවර කර ඒ අඩංගු බලයන්ගෙන් ලෝ පාලනය කිරීමේ අරමුණෙන් එහි ගොස් සිටින සංවිධානයක් මැඩ පැවැත්වීමේ අරමුණේ. කෙසේ නමුත් මේ බිහිසුණු සොහොන් යුග විවර කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ප්‍රචණ්ඩ සැඩ පහරවල් වලින් සහ මාරාන්තික ගල් පරවලින් ආරක්ෂා වෙලා තමයි යමටයි දූපතට පැමිණෙන්න සිදුවෙන්නේ. ත්‍රිත්වය නම් මෙම සංවිධානයට ලෝ විනාශ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදීම සඳහා මෙම දූපත බලා ගමන් කළ පුද්ගලයා නැවත සිය ගම රට බලා පැමිණියේ නැහැ. Laura, your father's gone. At some point we have to face up to who we are. Who we're meant to be. නමුත් නොසිතූ පරිදි ලද හෝඩුවාවන් කීපයක් ඔස්සේ වසර 7කට පසුව ඔහුගේ දියණිය සිය පියාගේ අඩිසටහන් ඔස්සේ ඔහුව සොයා යනවා. තරුණ ගෑනු ළමයෙකු හට බිහිසුණු අභියෝගයන් හට මුහුණ දී දිවි ගලවා ගැනීමට හැකියාව ලැබීද? මාරාන්තික ග්‍රහණයන්ගෙන් ඇය ලෝකය මුදවා ගන්නේ කෙසේද? වසර 7කට පෙර අතුරුදහන් වූ සිය දයාබර පියාණන් සොයා ගැනීමට ඇයට හැකියාව ලැබේවිද? ඇමරිකාන් ඩොලර් මිලියන 100කට ආසන්න ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද මෙම අනර්ග සිනමා සිත්තම මේ වන විට ඇමරිකාන් ඩොලර් මිලියන 269ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින් 2018 වර්ෂයේ මේ දක්වා වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට නාමාවලියේ 10වැනි ස්ථානයේ සිය නමට වෙන් කර ගැනීමට සමත් වන්නේ IMDb දර්ශකය තුළ 6.7ක අගයක් හිමි කර ගනිමින්. ක්‍රියාදාම හා ත්‍රාසජනක යන කාණ්ඩ නියෝජනය කරමින් මෙම වසරේ තිරගත වීම ආරම්භ කරන ලද මෙම සලරුව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රෝතා විසිනි. විශිෂ්ට සිනමාපට රාශියකින් ජනප්‍රියත්වයට පත් ඩැනියල් වූ සහ ඩොමිනික් වෙස්ට් මෙම සලරුව තුළ සෙසු ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන විට මේ ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතයට අද්විතීය රංගනයක් මුසු කරනු ලබන්නේ 29 හැවිරිදි ස්වරූපී ඇලිසියා විත්ස විසිනි. My feet are torn, they're torn to strands.
I will not thirst. As I cross the raging sea, waves are crashing over me. They drag me out. பிற சித்திரப்பட்ட திட்டத்துல ஆஞ்சலினா ஜொலி தக்கலாத ராகுல குசலத்தாவே அசலக்கட்டு போ ஏமட்டு அலிஷியா ஹட்ட நாய்க்கு பாவட்டு சித்திரப்பட்டை நிகுத்துவீமட்டு பிற சினமா விசாரத்தின் அதாஸ் பலக்கலது அலிஷியா விசின் ஏ சேலு மத பினகிலானே சித்திரப்பட்டைய துல லாரா க்ரோஃப்ட் சாரித்திய சந்தா அத்தி விசிஷ்ட மட்டமே சாதாரண இஷ்டகர்மினி අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. bell සල්කුණ click කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk